IPL අවසන් සටනට එන අය හරියටම දැනගන්න ක්‍රමය. ප්ලේඔෆ්ස් ගැන විදූගේ අනුමානය. පංජාබ් පැරදිලාම වාර්තාවක් තියයිද? මේ IPL 2024 powered by New Ball. $2 million cash prizes. Get ready for IPL. Download the New Ball app now. IBON ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම IPL තරගාවලියේ කොල්කටා සහ සන්රයිසස් කණ්ඩායම් හැරෙන්නට මේ වෙද්දි සෙසු සියලුම කණ්ඩායම් මූලික වටේ තමන්ගේ තරඟවලින් තරඟ 8 බැගින් ක්‍රීඩා කරලා අවසන් මේ වෙද්දි IPL තරගාවලියේ තරඟ 40ක් අවසන් වෙලා තියෙන්නේ. මේ අතරින් කණ්ඩායම් පහක් අවසන් හතර දෙනා අතරට යන්න තියුණු සටනක නිරත වෙන බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ. මේ කණ්ඩායම් අතරින් කවුද අවසන් හතර දෙනා අතරට යන්න වැඩි පොසිබිලිටි එකක් තියෙන්නේ කියන එක පිළිබඳවයි අපි අද අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ. IPL ඉදිරි තරඟ 30ේදී මොකද්ද වෙන්නේ, ප්ලේඔෆ්ස් යන්නේ කවුද කියලා හරියටම දැනගන්න පුළුවන් නම් ඒක උදාරයි නේද? ඉතින් මේ වැඩේ උදාර විදිහට කරන්න පුළුවන් ඇප් එකක් තමයි ඩයලොග් වියු ඇප් එක කියලා කියන්නේ. ඩයලොග් වියු ඇප් එක දාගත්තොත් ඔයාලට මේ තරඟාවලියේ උණුසුම සජීවීව ඉන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මැච් එක පොඩ්ඩක් බලන්න පරක් වුණොත් පය දෙකක් වෙනකල් රිවයින් කරලා මැච් එක බලන්නත් පුළුවන්. ඒ වගේම පට්ට මැච් එකක් මිස් වුණොත් දුක් වෙන්න දෙයක් නැහැ. දවස් 3ක් යනකල් ඒ මැච් එක ඔයාට view app එක හරහා බලන්න හැකියාවක් තියෙනවා. ඉතින් IPL උණුසුම හොඳටම අත්විඳින්න පුළුවන් උදාර app එකක් තමයි dialog view app එක කියලා කියන්නේ. ඒ වගේම ඔයා dialog user කෙනෙක් නම් ඔයාට data වලට 7-5ක්වත් charge වෙන්නේ නැහැ මැච් කොච්චර බැලුවත්. ඒ නිසා dialog view app එක try කරලා IPL උණුසුම විඳින්න බලන්න. දැන් IPL තරගාවලිය පිළිබඳව කතා කරද්දී පහුගිය IPL තරගාවලි වලට අපි අවධානය යොමු කරනකොට මේ තරගාවලි වල කණ්ඩායම් 10ම ක්‍රීඩා කරපු අවස්ථා 3ේදීම අවසන් 4 දෙනා අතරට ගිය කණ්ඩායම් අඩුම වශයෙන් ප්‍රසාද ලකුණු 16ක් ලබාගෙන තියෙනවා. ඒ අනුව අපිට අවම සීමාවක් තියාගන්න පුළුවන්. අඩුම ලකුණු 16ක් ලබා ගත්තොත් අවසන් 4 දෙනා අතරට යන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මේ පාර ලකුණු 16ක් ලබා ගත්තත් අවසන් 4 දෙනා අතරට යන්න පුළුවන් වෙයිද කියන එක ප්‍රශ්නාර්ථයක් බවට මතුවෙන්නට පුළුවන්. මොකද ලකුණු 16ක් ලබාගෙනත් සමහර විට ශුද්ධ ලකුණු වේගය මත කවුද අවසන් වටේට යන්නේ අවසන් 4 දෙනා අතරට යන්නේ කියන එක තීරණය වෙන්නට ඉඩකඩ තියෙනවා. අපි මේ ලකුණු 16 කියන මාචින් එක පිළිබඳව සැලකිල්ලට ගත්තොත් දැනට රාජස්ථාන් කණ්ඩායම ඉතාම ප්‍රබල තැනක ඉන්නවා. ඔවුන් තරඟ 8කට මුහුණ දීලා තරඟ 7ක් ජයග්‍රහණය කරලා ලකුණු 14ක් ලබාගෙන ඉන්නේ. ඉතින් අවසන් 4 දෙනා අතරට සුදුසුකම් ලබන්න ඔවුන්ට තව එක තරඟයක් ජයග්‍රහණය කළොත් ප්‍රමාණවත් කියලා අපිට සලකන්න පුළුවන්. මේ දක්වා තරඟාවලි ඉතිහාසයේ කණ්ඩායමක් තරඟ 14 බැගින් ක්‍රීඩා කරපු අවස්ථාවන් වලදී වැඩිම ජයග්‍රහණ ප්‍රමාණ වාර්තා වෙලා තියෙන ජයග්‍රහණ 11ක් විදිහට. හැබැයි රාජස්ථාන් කණ්ඩායමට මෙවර මේක සම කරන්නට හිමත් නැත්නම් මේක අභිබවා යන්නටත් ඉඩකඩ තියෙනවා. සාමාන්‍යයෙන් බොහෝ IPL තරගාවලි වල ෆස්ට් හාෆ් එකේ හොඳට දස්කම් නොදක්වන කණ්ඩායමක් සෙකන්ඩ් හාෆ් එකේදී කැපී පෙනෙන දස්කම් දක්වන අපිට දැක ගන්නට හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ පාර තරගාවලිය පිළිබඳව අවධානය යොමු කරද්දී රොයල් චැලෙන්ජර්ස් බෙන්ගලුරු නම් යන එන මන් නැති තැනක ඉන්නේ. ඉතිරි තරඟ 6ම දිනුවත් ඔවුන්ට ලැබෙන්නේ ප්‍රසාද ලකුණු 14ක් පමණයි. න්‍යායාත්මකව ඔවුන්ට ප්ලේඔෆ්ස් එන්න සියුම් මකුළු හුයක් වගේ chance එකක් තියෙනවා. හැබැයි ප්‍රායෝගික තත්ත්වය අනුව නම් ඔවුන් මේ වෙද්දි තරගාවලියෙන් ඉවතට විසි වෙලා ඉවරයි. පංජාබ් කිංග්ස් ගේ තත්ත්වය මේ හා සමානයි. ඔවුන්ටත් ප්‍රායෝගික තත්ත්වය බැලුවාම ප්ලේඔෆ්ස් යන්න බැහැ. දිල්ලි සහ මුම්බායි අතරින් කෙනෙකුට පුළුවන් ප්ලේඔෆ්ස් යන්න. හැබැයි කණ්ඩායම් දෙකටම තරඟ 6 බැගින් තමයි ඉතිරි වෙලා තියෙන්නේ. දිල්ලි මුම්බායි අතර තරඟෙන් ජයග්‍රහණය කරන කණ්ඩායමට තමයි සියුම් අවස්ථාවක් ඉතිරි වෙලා තියෙන්නේ අවසන් 4 දෙනා අතරට සුදුසන් වෙන්න. හැබැයි ඔවුන්ට ඒ සඳහා කැපී පෙනෙන දස්කමක් දක්වන්නට වෙනවා. මේ සියල්ලේම ප්‍රායෝගික තත්ත්වය බැලුවොත් අපිට සලකන්නට පුළුවන් අවසන් 4 දෙනාම මේ වෙද්දි තරගාවලියෙන් ඉවතට විසි වෙලා තියෙන බව. මේ අනුව මුල් කණ්ඩායම් 6 පිළිබඳව තමයි අපිට වැඩි අවධානයක් යොමු කරන්නට තියෙන්නේ. මේ අතරින් රාජස්ථාන් කණ්ඩායමට ඉතිරි තරඟ 6න් 2ක් තමන්ගේ හෝම් ග්‍රවුන්ඩ් එකේදී ක්‍රීඩා කරන්න තියෙනවා. මේ අනුව මේ දක්වා ඔවුන් ක්‍රීඩා කරපු තරඟ 8න් 5ක්ම ක්‍රීඩා කළේ ඔවුන්ගේ හෝම් ග්‍රවුන්ඩ් එක වන සවායි මන්සිං ක්‍රීඩාංගණයේ. ඒ අතරින් එක් තරඟයක් ඔවුන් පරාජයට පත් වුණා. ප්‍රතිවාදියාගේ හෝම් ග්‍රවුන්ඩ් එකේ ක්‍රීඩා කරපු තරඟ 3ම ඔවුන් ජයග්‍රහණය කරලා තියෙනවා. ඉදිරි තරඟවලදී රාජස්ථාන් කණ්ඩායමේ හෝම් ග්‍රවුන්ඩ් එක බවට පත් වෙන්නේ ගුවාහාතිවල බාසපාරා ක්‍රීඩාංගණය. මෙහිදී ඔවුන් තවමත් එකම තරගයකටවත් ක්‍රීඩා කරලා නැහැ. මේ නිසා ඔවුන්ගේ ජයග්‍රාහි රැල්ල වෙනස් වෙන ටර්නින් පොයින්ට් එකක් බවට නපුරු 9වැනි තරගය පත් වෙන්නට ඉඩකඩ තියෙනවා. කොහොම වුණත් ඔවුන්ට මේ තරගාවලියේ ප්‍රසද ලකුණු 20 සීමාව ඉක්මවා ගිහිල්ලා ලකුණු සටහනේ පළවෙනි තැනට එන්න වැඩි ඉඩකඩක් තියෙනවා කියලයි විදෝ දගන්නේ. ඩේට කැපෙන්නේ නැතුව IPL live බලන්න View app එක download කර subscribe කරන්න.
කොල්කට කණ්ඩායමත් ඔවුන්ට කරට කර සටනක් දිය හැකි තත්වේ තමයි පසුවෙන්නේ ඔවුන්ට ඉතර වෙලා තියෙන තරඟ 7-3ක් හෝම් ගේම්ස් විදිහටයි ක්‍රීඩා කරන්නට තියෙන්නේ. මේ දක්වා ඔවුන් ඊඩන් ගාඩන් පිටියේ ක්‍රීඩා කරපු තරඟ 4න් එකක් පමණයි පරාජයට පත් වුනේ. ලකුණු සටහනේ ඔවුන්ට පහලින් ඉන්න මුම්බයි, දිල්ලි සහ පංජාබ් කණ්ඩායම් සමගයි මේ හෝම් ගේම්ස් 3 පැවැත්වෙන්නේ. මේ අනුව ඔවුන්ට ප්ලේඔෆ්ස් යන්න ඉතා ඉහළ සම්භාවිතාවක් පවතිනවා. පළමු වටේ අවසන් තරගයේ විදිහට පැවැත්වෙන රාජස්ථාන් සහ කොල්කටා කණ්ඩායම් අතර තරගය මේ තරගාවලියේ ලකුණු සටහනේ මුල් ස්ථාන 3 තීරණය කරන ප්‍රධාන තරගයක් බවට පත්වෙන්නට වැඩි ඉඩකඩක් තියෙනවා. සන්රයිසස් කණ්ඩායම මේ වෙද්දි එක දිගට තරඟ 4ක් ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඒ වගේම ඔවුන්ට ඉදිරියේ තියෙන තරඟ 7-5ක්ම ක්‍රීඩා කරන්නට තියෙන්නේ ලකුණු සටහනේ ඔවුන්ට වඩා පහලින් ඉන්න සාපේක්ෂව දුබල ප්‍රතිවාදීන් සමගින්. ඔවුන් මේ දක්වා ක්‍රීඩා කරලා විදිහත් එක්ක ඔවුන්ට මේක බොහොම ලේසි ටාස්ක් එකක් බවට පත්වෙයි. ඒ වගේම ඔවුන්ගේ ඉතිරි තරඟ 7-5ක්ම ක්‍රීඩා කරන්නේ ඔවුන්ගේ හෝම් ග්‍රවුන්ඩ් එක වන රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේ. රජීව් ගාන්ධි පිටියේ ඉහළම ලකුණු තිබෙන ක්‍රීඩාංගණයක්. මේ නිසා 250ට වැඩි ටෝටල්ස් මේ තරඟවලදී අපිට බලාපොරොත්තු වෙන්නටත් පුළුවන්. මේ වාසිය නිසා ඔවුන් මේ ලකුණු සටහනේ අංක 1 වෙන්නත් සම්භාවිතාවක් තිබෙනවා. රාජස්ථාන් කණ්ඩායම සහ ඔවුන් මැයි දෙවැනිදා ක්‍රීඩා කරන තරඟය බොහෝ විට ලකුණු සටහනේ 1-2 කවුද කියලා තීරණය කරන්න වැඩි දායකත්වයක් දක්වන තරඟයක් බවට පත්වෙයි කියලා අපේක්ෂා කරන්න පුළුවන්. අපි මේ වෙද්දි කතා කරපු කණ්ඩායම් 3 ලකුණු සටහනේ 1-2-3 ස්ථාන ලබා ගන්න 80%ක ඉඩකඩක් තියෙනවා කියලායි විදු දකින්නේ. කොමනොත් 4 වෙනි ස්ථානය ලබා ගන්නේ කවුද කියන එක පිළිබඳව තමයි ප්‍රශ්නයක් මතුවෙන්නේ. ඉතින් මෙතනදී ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම ඔවුන් මේ දක්වා ක්‍රීඩා කරපු තරඟාවලි දෙකේදීම අවසන් පූර්ව තරඟ සඳහා නැත්නම් ප්ලේඔෆ්ස් තරඟ සඳහා පිවිසෙන්නට සමත් වුණා. මෙවරත් ඔවුන් ඉතාමත්ම ඉදිරියෙන් ඉන්නවා. විශේෂයෙන්ම චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම සමග පැවති තරඟ 2ම ඔවුන් ජයග්‍රහණය කිරීම ඔවුන්ට ලැබිච්ච විශාල වාසියක් බවට පත් වෙනවා. ඒ වගේම චෙන්නයි කණ්ඩායමට වෙච්ච බරපතලම පාඩුවක් විදිහට ඒ පරාජයන් 2 හඳුන්වන්නට පුළුවන්. හැබැයි ලක්නෞලාගේ ඉදිරි ගමන ලෙහෙසි නැහැ. ඉතිරි තරඟ 6-3ක් හෝම් 3ක් අවේ විදිහට තමයි ඔවුන්ට ක්‍රීඩා කරන්නට තියෙන්නේ. මේ තරඟ 6-3ක් ලකුණු සටහනේ උඩින්ම ඉන්න කණ්ඩායම් 3 සමගයි පැවැත්වෙන්නේ. මුම්බයි සමග තරඟ 2ක් පැවැත්වෙනවා. මේ අනුව ලක්නෞ මේ අතරින් තරඟ 3ක්වත් ජයගත්තොත් තමයි අවසන් 4 අතරට යන්නට පුළුවන් වෙන්නේ. චෙන්නයි කණ්ඩායම මේ දක්වා යම් රටාවකට තමයි තරඟ ජයග්‍රහණය කරමින් ඇවිල්ලා තියෙන්නේ. තරඟ 2ක් දිනනවා, 2ක් පරාජයට පත් වෙනවා, 2ක් දිනනවා. ඒ විදිහට තමයි ඔවුන් මේ දක්වා ලකුණු සටහනේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ රටාව කන්ටිනියු කළොත් ඔවුන්ට අවසන් පූර්ව වටේට පිවිසෙන්නට අවස්ථාවක් ලැබෙයි. ලකුණු 18ක් ඔවුන්ට ලබා ගන්නට හැකියාවක් තියෙනවා මේ රටාව කන්ටිනියු කරගෙන ගියොත්. ඔවුන්ට තියෙන අභියෝගය තමයි ඉතිරි තරඟ 6-4ක්ම ජයගත යුතු වීම. චෙන්නයිලට ඉතිරි වෙලා තියෙන තරඟ 6-4ක්ම ලකුණු සටහනේ පහළින් ඉන්න කණ්ඩායම් සමගයි තියෙන්නේ. මේ තරඟ 4ම ජයගත්තොත් ඔවුන්ට ප්ලේඔෆ්ස් වලට යන්න වැඩි ඉඩකඩක් ලැබෙනවා. ඔවුන්ට හෝම් මැචස් 3ක් සහ අවේ මැචස් 3ක් විදිහට තමයි තරඟ ඉතිරි වෙලා තියෙන්නේ. මෙතනින් පහළ ඉන්න කණ්ඩායම් 5ට ප්‍රාතිහාර්යක් පාන්න වෙනවා අවසන් 4 දෙනා අතරට යන්න. පංජාබ් සහ RCB ගැන කතා කරලා තේරුමක්ම නැහැ. සෙසු කණ්ඩායම් 3ට ඉතිරි තරඟ වලින් පරාජය වෙන්න පුළුවන් එකම එක තරඟයක් පමණයි. ඒ විදිහට ජයග්‍රහණ ලබාගෙන ප්ලේඔෆ්ස් ගියොත් ඔවුන් අවසන් මහා තරගයේ දක්වා යනවට කිසිම සැකයක් නැහැ. මොකද ඒ ආකාරයෙන් එක දිගට ජයග්‍රහණ ගන්නවා කියන්නේ කණ්ඩායමේ ටෝන් එක සහ විනිං රිදම් එක හරියටම සෙට් වුණා කියන එක. මේ ඔබ දකින්නේ ඉදිරි තරඟවල තරඟ ප්‍රතිඵල පිළිබඳව විදූගේ අනුමානයන්. මේක ගැඹුරු විශ්ලේෂණයක් එක්ක කරපු දෙයක් නෙමෙයි. තරඟ 30ක් පිළිබඳව ඒ වගේ විශ්ලේෂණයක් කරන එක ලේසි පාසු කාරණයක් නෙවෙයි. මතුපිට කාරණා එක්ක ආපු සරල අනුමානයන් එක තමයි විදූ මේ ප්‍රෙඩික්ෂන්ස් ටික කරලා තියෙන්නේ. විදූ හිතනවා ලක්නෞ සහ කොල්කටා අතරින් ශුද්ධ ලකුණු වේගයේ මත කණ්ඩායමක් අවසන් 4 දෙනා අතරට සුදුසුකම් ලබා ගනී කියලා. අවසන් තරගයට රාජස්ථාන් සහ චෙන්නයි සුදුසුකම් ලබයි කියලායි විදූ හිතන්නේ. හැබැයි අර චෙන්නයි කණ්ඩායම ගැන අපේකමක් තියෙන නිසා චෙන්නයිලට මේ අනුමානයේදී ෆේවරේෂන් එකක් උනා වෙන්නත් පුළුවන්. මේ විදිහට සිදු වුණොත් පංජාබ් කණ්ඩායම එක දිගට තරඟ 10ක් පෙරදිලා IPL ඉතිහාසයේ වැඩිම තරඟ ප්‍රමාණයක් නොකඩවා පෙරදුණු ලැයිස්තුවේ දෙවන ස්ථානයේ හිමි කරගන්නවා. කොහොමනත් මේක විදූගේ අනුමානය. අපි බලමු ඇත්තටම මොකද වෙන්නේ කියලා. ඔයාලට හිතන දේවලුත් පහලින් කමෙන්ට් කරන්න. කවුද ප්ලේඔෆ්ස් යන්නේ, කවුද අවසන් තරගයට පිවිසෙන්නේ කියලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. තරඟාවලිය ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා හරියටම බලාගන්න ඕන නම්, සුපැහැදිලිව බලාගන්න ඕන නම් ඩයලොග් වියු ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න කැමති හැමෝම ක්‍රික් විදූ YouTube channel එක subscribe කරන්න, bell icon එකත් tap කරන්න. එතකොට විදූ වීඩියෝ එකක් upload කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. එහෙමනම් ලෝක කුසලානේ තොරතුරු, ඒ වගේම කාන්තා විශ්වවිස ලෝක කුසලානේ තොරතුරුත් එක්ක අපි ඉදිරියේදී ඉක්මනින් හමුවෙමු. අප්‍රේල් මාසයේදී වැඩිය වීඩියෝ එකතු කළේ නැහැ. හැබැයි මැයි මාසයේ ඉඳලා ආපහු මේ ඉදිරි තරගාවලිය පිළිබඳව වීඩියෝ මාලාවක් අරගෙන එන්න විදු සූදානම් ඉන්නවා. එහෙමනම් අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.